මෙවැනි යෝජනා මානහකන් කොමිසන් සභාව යවල තිබෙන්න්නේ මීට පෙ රටවල් ගණනාවක අවල තිබෙන. මේක මේ ලෝකේ ඉස්සල්ලම අපිටාපු යෝජනාව නවි. ලෝකේ රටවල් ගන්නාවකට යවල්ල තිබෙනවා. මගේ රටේ ආදරණය ජනතාවට මේ රටේ සියල් දෙනාට මම කියනවා මේ ප්‍රශ්නය අපි ඉතාම අවිසිංසාවාදි ලෙස යුක්ති සහගද ලෙස නීති ගරුක ලෙස. කාර්ය අපීටු කරනවා. අපේ ආදරණය ජනතාවට සහ රටට අපහසුවක් නෝනාකාරයේ හිරිහරයක් නෝනාකාරයේ අද ජීවත්වන ජනතාවට සහ හෙටඋප දෙෙන දරුවන් සඳහා අපිතා සුභාදි වැඩි පිල්ලක් මේතුළල ක්‍රියාත්ම කර. සියල්ල සිදුවේ යුත්තේ රටේ විවස්ථාවට ආණ්ඩුක නිවස්ථාවට අනුව බව මම දැඩිලෙස අවධාරණය කරනවා. එදී රටේ ස්වෛරිත්වය ස්වාධීනත්වය, කිසි කල්ලකින් ප්‍රශ්න කිරීමට ලක්කිරියීමකට ඉඩ නොතබා මේ කට යුත්තපි කරන්න කිය එක පැහැදිලව කියන්නට ඕනේ. ඒදී චෝදනාවට ලක්වන පුද්ගල ඉහට තම නිදහසට කර්මකීමට ඇති අවස්ථාව උදාවෙනවා. රටකට සහයේ ජනතාවට එරෙව. ත්‍රස්සවාදී සංවිධානයක් මරාගෙන මැරෙන බෝමකරවාන් යොදාගනමින් ප්‍රහාර එල්ල කරන්නේ නම් මෙ ත්‍රස්ත සංවිධානය මුලින් උපුටාදැමීම සඳහා. රජයට හා අ්ඩුවට වගක ීමක්ති වෙනවා. ඒ මරාගන මෙරෙන ඉලක්ක පහකට මෝන දුන්න කෙනෙක් මම ඒ අත්දෙකීමන්ට තිබෙනවා. ඒ තුළ මේ රටේ ජීවිත හානිවී ආර්ථිකය හානුවී ඇතිවෙච්චට බාලපර්තල හිංසාවාදී තත්ත්වයක් ඒ පිල්ිබඳ හොඳ අවබෝධයක් අපට දේනවාමට පෞද්ජලිකව ඒ ගැනවබෝධයක්ති වෙන. ද පරාහා මනමකං උල්ලඟගනීම පිළිබඳව ප්‍රශ්නය ශ්‍රී ලංකාවේ ඒ කිය භාවේ සහ. බෞවමක අංගන්නනදාවේ පූර්ණ වශයෙන් සුරකෙන වාතාවරණයක් තුළ සිදුකිරීමට අපට හිතවත් සියලු ජාත්‍යන්තර ප්‍රජාවගේ ඒක මතික සහයෝගයේ සහ විශ්වාසය හිම කර ගැනීමට අපේ ආණ්ඩුව කටුතු කරනුව කියෙනඒ එක පැහැදිලුව ප්‍රකාශ කරන්න ඕනෑ.